ඉතින් යාළුවනේ YouTube monetization සම්බන්ධව අලුත් අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවා මේ නීති වලට ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් මේ නීතිය අලුත් YouTubers ලට ඒ වගේම පරණ අයට ගොඩක් වැදගත් වෙනවා. මොකද ඔයා ඉන්න දැන් ඔයා කරන කැටගරි එකෙන් ඔයා දැන් කරන කන්ටෙන්ට් වලින් වෙනත් කන්ටෙන්ට් වලට මාරු වෙන අවශ්‍ය නම් මේක ගොඩක් හොඳ අප්ඩේට් එකක් වේවි. ඉතින් අනිවාර්යෙන් channel එකට රැඳිලා ඉන්න මම මිලාමතු ශංක. ඉතින් කොහොමද යාළුවනේ සුබ දවසක් සාදරයෙන් පිළිගන්නවා නැවතත් channel එකට ඕගොල්ලෝ මේක තුලින් sl.com YouTube channel එකේ තවත් video එකක් එක්ක මේ channel එකේ ඔයාලට YouTube සම්බන්ධ videos බලා ගන්න ලැබෙන හරියට මෙන්න මේ වගේ subscribe කරලා එකතු වෙන්න. ඉතින් මේ අලුත් update එක ගැන කතා කරොත් ගොඩක් හොඳ update එකක් ඒ වගේම video එකේ දිගටම රැඳිලා ඉන්න. ඒ වගේම මගේ කටහඬ පොඩ්ඩක් වෙනස් වගේ ඇති ලෙඩ වෙලා ඉන්න නිසා කොහොමුණත් මේ update එක ගොඩක් වැදගත් නිසා තමයි මම ඉක්මනටම video එකක් අරගෙන ආවේ. ඉතින් ඕගොල්ලෝ මේ වෙනකොට YouTube channel එකක් කරගෙන යනවා වෙන්න පුළුවන්. මගේ channel එක තමයි sl.com YouTube channel. බලාපොරොත්තු වෙන එහෙම නැත්නම් කාගරේ channel එකක් මිලදී අරගෙන ඉන්න ඕනෙන්න පුළුවා. එහෙම නැත්නම් ඔයාගේ channel එක තියෙනවා නමුත් views එන්නේ ඔයාට මේ category මාරු කරගන්න එක තමයි ගොඩක්ම ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ඔයාට copyright claim වැදිලා මේ වීඩියෝ ටික ඔයාට අයින් කරන්නත් ඕන නමුත් views තියෙනවා monetization බේරගෙන ඉන්නත් ඕන. ඉතින් මේ හැම එකටම monetization අපි අරගෙනයි කියමුකෝ ඉන්නේ. ඉතින් මේ හැම channel එකකටම අපි monetization අරගෙන විදියට තමයි කතා කරන්නේ මම මේ වීඩියෝ එකදී. හැමෝම අරගෙන තියෙන්නේ. එහෙම නැත්නම් ගන්න ඉන්න උනත් ප්‍රශ්නයක් නැහැ. මේක දැනගත්තට පාඩුවක් වෙන්නේ නැහැ. ඉතින් මෙහෙම වොන්ට් කරලා තියෙද්දි ඉතින් මේ වයින් අපිට වෙනස් වෙන්න ප්‍රශ්නයක් තියෙනවා. මොකද වීඩියෝ ටික ඩිලීට් කරාන් පස්සේ මොනිටරේෂන් ඩිසේබල් වෙනවා. නමුත් YouTube එකෙන් මේ ගෙනාපු අලුත් නීතියත් එක්ක අපි මේ channel එකේ කරන වීඩියෝ වලින් කිසියම් වීඩියෝ ටික එහෙම නැත්නම් වැඩිම views තියෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් watch time වැඩිම තියෙන වීඩියෝ එක වෙන්න පුළුවන්. හොඳට popular වෙච්ච. නමුත් ඒකට copyright claim එකක් වැදලා තියෙන පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ගැටලුවක් වෙන්න පුළුවන්. අපිට මේක ඩිලීට් කරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් මට මේ category එක එපා වෙනත් category එකට මාරු වෙන්න ඕනේ. ඉතින් මේක delete කරන්න ඕනේ. ඉතින් මෙහෙම delete කරන් පස්සේ කලින් නම් watch time එක අඩු වෙලා monetization disable වුණා. නමුත් මේ අලුත් update එකෙන් පස්සේ එහෙම වෙන්නේ නැහැ. එක channel එකකට එක අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ review කරනවා ඒගොල්ලෝ අපේ පැය 4000 ඒ වගේම subscribe 1000 ඒ දේවල් සම්පූර්ණ නම් ඒගොල්ලෝ චෙක් කරනවා. චෙක් කරලා ඉවරලා එහෙම නැත්නම් review කරලා ඉවරලා ඒගොල්ලෝ අපිට monetization ලබා දෙනවා. එහෙම ලබා දුන්නා පස්සේ නැවත මේක චෙක් කිරීමක් නැහැ. එකපාරයි ඒක කරන්නේ. හැබැයි එහෙම චෙක් වෙයි ඔය හරියට කරනවද කියන එක ඒගොල්ලෝ චෙක් කරයි. නමුත් එදිරින් පස්සේ ඒගොල්ලෝ නැවත review කිරීමකට යන්නේ නැහැ. අනිවාර්යෙන් එකපාරයි චෙක් වෙන්නේ. ඉතින් යාළුවනේ මේ තියෙන මගේ gaming channel එක මේක subscribe එහෙම watch time අඩුයි. පොත මම මේක තාම හරියට කරන්න පටන් ගත්තේ නැහැ. monetization tab එකට ගියන් පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න ලැබෙනවා subscribe 1000 watch time 4000 two step verification එක ඒ වගේ active comment කරලා line strike තියෙන්න බෑ. මෙන්න මේව සම්පූර්ණ වුණාන් පස්සේ අපිට email එකකින් දැනුම් දෙනවා. එහෙම නැත්නම් අපිට බලා ගන්න පුළුවන් මෙතන apply කියලා button එකක්. ඒ apply කරලා monetization ලබා ගත්ත channel එකක විස්තර තමයි මම මෙතෙන්ද කියන්නේ මොකක්ද ඊළඟට වෙන්නේ කියලා. ඉතින් එහෙම ගත්ත channel එකක් තමයි මගේ sl.com youtube channel එක කියන්නේ. මම නැවතත් back වෙන්න. හොඳයි මේ තියෙන මගේ channel එක. මේක මම watch time මෙහෙම අරගෙන තිනවා. ඕනටත් වඩා ඉතින් වැඩිම views තියෙන video එක වුණත් මට මෙතන මේ විදිහට select කරලා ගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝට පේනවා ඇති කොහොමද වැඩිම views තියෙන videos කියලා. ඉතින් මේ වීඩියෝ ටිකත් මම ඩිලීට් කරන්න බලාපොරොත්තු වෙනවා වෙනත් කැටගරි එකකට මාරු වෙන්න. ඉතින් මම මේවා සිලෙක්ට් කරලා ඩිලීට් කරනවා. ඩිලීට් කරන් පස්සේ මගේ watch time නැති වෙන්නේ නැහැ. ඒ කියන්නේ watch time නැති වෙවි. නමුත් monetization disable වෙන්නේ නැහැ. ඒක තමයි YouTube එක කියන්නේ. මට පුළුවන් එහෙම සැකයක් තියෙනවා නම් එහෙම සම්පූර්ණයෙන් ඩිලීට් කරා මගේ channel එකට තියෙන monetization සම්පූර්ණයෙන්ම නැති වෙයිද දන්නේ නැහැ කියලා එහෙම සැකයක් හරි තියෙනවා. ඔයාලට පුළුවන් video 4ක් 5ක් upload කරලා අනිවාර්යෙන් video ටික ඩිලීට් කරන්න කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේක ඔයා film review කරලා copyright claim වැදිලා එහෙම ප්‍රශ්නයක් ඇති වුණ channel එකක් වෙන්න පුළුවන්. ඔයාට හිතෙනවා නම් සම්පූර්ණයෙන් video ටික ඩිලීට් කරලා දාලා ඒකම නැවත කරන්න එහෙම නැත්නම් වෙනත් දෙයක් කරන්න කියලා හිතෙනවා නම් ඔයාට පුළුවන් මේ වැඩේ දැන් කරන්න. එහෙම නැත්නම් ඔයාට හිතෙනවා channel එක මට කරන්න වෙන්නේ වෙන කෙනෙක්ට දෙන්න ඕන. එහෙම හිතලා ඔයා video ටික delete කරනවා නම් එහෙම නැත්නම් ඒ ඉන්න තැන ඉඳන් මේ video ටික තියෙද්දිම ඔයා වෙනත් category එකක් කරගෙන යනවා නම් එහෙම ප්‍රශ්නයකුත් නැහැ. ඔයාට පුළුවන් ඒකත් කරගෙන යන්න. පස්සේදී ඔයාට අර video ටික delete කරන්නත් පුළුවන්. ඊට අමතරව ඔයාට reuse content මොනවා හරි දෙයක් වැදිලා ඔයාට පුළුවන් video 5-6ක් upload කරලා අර පරණ video ටික delete කරලා apply කරලා බලන්න. ඉතින් අනිවාර්යෙන් මතක තියාගන්න මේක monetization කරපු channel වලට තමයි කරගන්න හැකියාව ලැබෙන්නේ. එහෙම නැතුව කලින් මේ දේවල් කරන්න ගියන් පස්සේ watch time ඕගොල්ලෝ දන්නව අඩු වෙනවා. එකපාරක් ඔයා watch time 4000 අරගෙන subscribe 1000 අරගෙන මේකට ඇප්ලයි කරාන් පස්සේ නැවත ඒක අඩු වුණා කියලා ප්‍රශ්නයක් ඇති වෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ subscribe 1000 999 998 අඩු වුණා. එහෙම නැත්නම් 900 වුණා.
මේ වගේ අඩුවීමක් වුණාන් පස්සේ ඔයා බය වෙන්න එපා මගේ මොනිටයිසේෂන් දැන් ඩිසේබල් වෙයි කියලා. ඊට අමතරව ඔයාට subscribe 4000 3900 වුණා කියලා. එහෙම ගැටලුවක් ඇති කරගන්න එපා. එහෙම වෙන්නෙත් නෑ. ඒක නිසා ඔයාට පුළුවන් ඔයාගේ මොනිටයිසේෂන් ඔන් එකේම තියාගන්න. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඔයාගේ මොනිටයිසේෂන් ඩිසේබල් වෙන ටයිම් එකක් තියෙනවා. ඔයා මාස 6ක් තිස්සේ කිසිම වීඩියෝයක් අප්ලෝඩ් කරන්න නැතුව live stream කරන්න නැතුව community post එකක්වත් දාන්න නැතුව තිබුණොත් අනිවාර්ය ඔයාගේ මොනිටයිසේෂන් ඩිසේබල් වෙයි සමහරට channel එක නැති වෙන්නත් පුළුවන්කමක් තියේවි සමහර විට ඒ ගැන ඔයගොල්ලෝ දැනුවත් නැත්නම් මම නම් කියන්නේ අනිවාර්යෙන් කමියුනිටි පෝස්ට් එකක් හරි පෝස්ට් කරන්න මාස 6ක් නේ මාසයක් ඇතුළත හරි මේ වැඩේ කරන්න කියලා ඇක්ටිව් තිබුණොත් ඔයාගේ ඉම්ප්‍රෙෂන් වගේ දේවල් අඩු නොවි ඔයාගේ channel එක ඉස්සරහට යාවි එහෙම නැතුනොත් ටිකෙන් ටික දැන් මගේ channel එකට වෙලා තියෙන දේ තමයි ටික ටික ඉම්ප්‍රෙෂන් බහිනෝය කියන්නේ channel එක යන්නේ පහළ තැනකට chart එක බැලුවොත් පහළට තමයි යන්නේ ඉහළට යන්න ඕන එක පහළට යනවා ඉතින් ඒක නිසා අනිවාර්යෙන් ඇක්ටිව් තියාගන්න ඔයා ඇක්ටිව් වෙන channel එකේ ඒ වගේම audience එක නිතර ඇක්ටිව් ඔයාට comment කරනවා නම් උත්තර දෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉතින් මට මේ දවස්වල ඒකට හැකියාවක් ලැබුණේ නැහැ. මොකද මම ලෙඩ වෙලා ඉන්න නිසා මේ වීඩියෝ එක කරද්දිත් එහෙමයි. නමුත් මම මේ update එක ඔයගොල්ලන්ට කියන්න ඕන නිසා තමයි වීඩියෝ එකක් අරගෙන ආවේ. ඔයාට පුළුවන් ඔයාගේ channel එකේ තියෙන වීඩියෝ ටික delete කරලා දාලා ඔයාට අලුතෙන් කැමති category එකක් තෝරගන්න. ඒ කියන්නේ කාගේ හරි channel එකක් ඔයා ගත්තා නම් ඔයාට ඒ videos ටික delete කරලා ඔයාට පුළුවන් අලුත් category එකක් කරගෙන යන්න. එහෙම නැත්නම් අලුත් වීඩියෝ වර්ගයක් කරගෙන යන්න. එහෙම ඔයාට සැකයක් තියෙනවා නම් වීඩියෝ 4-5ක් එකසරේම අප්ලෝඩ් කරලා ඒකට views කීපයක් හරි එවිනේ. ඊට පස්සේ ඔයා අර වීඩියෝ ටික delete කරන්න. එහෙම නැත්නම් private දාලා ඔයාට පුළුවන් බලන්න මේක ඔයාට ෂුවර් නැත්නම් private දාලා බලන්න. එතකොට ඔයාට ප්‍රතිඵලය බලා ගන්න පුළුවන් ඇත්තට මොනිටර් disable වෙනවද නැද්ද කියලා. ඒ වගේම මගෙන් ප්‍රශ්න අහපු අය ගොඩක් හිටියා. මේ වගේ දෙයක් ගැන තමයි අහලා තිබුණේ. cooking channel එකක් කරනවා කියලා කෙනෙක් මට කතා කරා. ඉතින් එයාගේ channel එකේ copyright claim තමයි ගොඩක් තිබුණේ. ඒ කියන්නේ එයා video edit කරන්න වෙන අයට බාර දීලා තිබුණේ. ඉතින් ඒගොල්ලෝ copyright free කියලා music කරන් තියෙනවා. නමුත් ඒක හැමදේටම copyright claim වැදිලා අර එන ආදායම යන්නේ වෙන අයට. ඒක නිසා මෙයාට මේ video ටික delete කරලා අලුතෙන් කරන්න ඕන කියලා හිතුණා කිව්වා. ඉතින් මොකද කරන්න කියලා ගොඩක් වෙලා මාත් එක්ක කතා කරා. ඊට පස්සේ මම කිව්වා කරන්න ඕන තේ. ඉතින් එතෙන්දී මම සැකෙන් තමයි ගොඩක් වෙලාට උත්තර දුන්නේ මෙන්න මෙහෙම කරලා තිව්වොත් හොඳයි කියලා කෝකටත් කියලා. ඉතින් මම ඒ වෙලায় දුන්න උත්තරේ නිවැරදි කියලා හිතනවා මේ අප්ඩේට් එක දිහා බැලුවාන් පස්සේ. එයාට කරන්න තියෙන්නේ එයා වීඩියෝ කීපයක් අප්ලෝඩ් කරන වීඩියෝ 4ක්ද 5ක්ද 10ක්ද අප්ලෝඩ් කරගෙන යන්න. කරලි වල අර පරණ වීඩියෝස් ටික ඩිලීට් කරන ඔයගේ මොනිටයිසේෂන් ඩිසේබල් වෙන්නේ නැහැ. කොපිරයිට් ක්ලේම් වැදිච්ච වීඩියෝස් සම්පූර්ණයෙන් ඩිලීට් කරන කිසි ප්‍රශ්න නැහැ. ඔය ටයිම් බහින්නෙත් නැහැ. ඉතින් අර එන වියුස් ටික තමයි අඩු වෙන්නේ. ඔයගේ channel එකට කිසිම හානියක් නැහැ. ඉතින් මම හිතනවා මේ අප්ඩේට් එකෙන් පස්සේ ඔයගොල්ලෝ ගොඩක් හොඳ ලොකු වාසියක් ඒවි කියලා ලොකු වාසියක් ඇති වේවි කියලා. මොකද ඔයාලට ඕන්ලාග් කැටගරි එක මාරු කරන්න පුළුවන් channel එකක් ගත්ත කෙනෙක්ගෙන් අර ගත්ත නම් ඔයාගේ කැමැතිම කැටගරි එකක් එක්ක කරගෙන යන්න පුළුවන්. ඉතින් මම හිතනවා ගොඩක් හොඳ අප්ඩේට් එකක් කියලා. කමෙන්ට් සෙක්ෂන් එකේ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා පින් කරලා තියන්න මොනවා හරි වෙනස්කමක් තිබුණොත්. ඒ වගේම subscribe කරපු නැති කෙනෙක් ඉන්නවනම් subscribe කරලා යහපතින් බෙල් එකන ක්ලික් කරොත් ඒකේ notification on කරලා all දාලා තියාගත්තොත් ඔයාලට පුළුවන් මේ වගේ videos එහෙම නැත්නම් update ගැන ඉක්මනින්ම ඔයාට දැනුම ලබා ගන්න, ඒ ගැන දැනගන්න. ඒ වගේම share ගන්න ඔයාගේ යාළුවෝ අතර ඔයා කැමති නම් මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන් මේ වීඩියෝ එක share කරන්න කියලා මම කියනවා හැමෝම අතර. මොකද මේක ගොඩක් වැදගත් වෙන නිසා. මේ වගේ තවත් වීඩියෝකින් හමු දිරි සුබ දවසක්. අපි ඊළඟ වීඩියෝ හමු වෙමු.